අයි බෝන් සුසන්ස්කකිචන YouTubeුට් නැල්ලෙටවැනිද වගේ මිතාමත්තාදරින් පිළිගන්නවා. අදම හදන්නේ වැනිල කප්කේක්. ඉතින් මේ වැනිල කප්කෙක් ගොඩාක්. රසට ඒවගේම නිවරදිව සොෆ්ටෙකට කොහොමද හදාගන්නනිි කියල අදමම කියල දෙනවා. ඒවිත රැට්නිෙව බටයිසින්නොලින් කොහොමද ලස්සනට ක් කෙක්්ටික සරසගන්නි කියලත් කියල දෙෙනවා. ඉතින් උපන්දදින උත්සවයකට ගෙදරදී හවස තේවෙලාවට අමුත් එක් නිවසර පැමිණි වෙලාවට මේ විදියට හදල රස බලන්න පුළුවන් ඉති ඒ සඳහා මම අරගෙන තියෙනව පාම්පිටිග්‍රෑම් දෙෙසිේ පහාාක් කේක්් පිටි වුනත් මේ සඳහා යොදාගන්න පුළුවන්. ගොඩක් ම හොද හෙම ොදාගන්න පුළුවන්න ඉතින් පාම්පිටියක සඳහා බේකින් පෞඩ තේ හැදි දෙකක් මේ විදියට එකතු කරගන්නවා බේකින් පෞඩ තෙහැදි දෙක එකතු කරලා අපි පෙනනේරයක් අරගෙන හලාගන්න ඕනේ මම තුන් සැරයක් කලාගත්තා. ඕහල කැමතිනම් හතර පස්සරයක් වන තලාගන්න පුළුවන් නමුත් තුන් සැරයක්ත් ප්‍රමාණවත් ඉට පස්සේ මාගරින් අරගෙන තියෙනවා ආට බටවුනත් ගන්න පුළුවන් කාමරූෂ්ණත්තේ තියෙන්න්නනඕන අපි ගන්න බටහෝ මාගරින් එකන ගොඩාක් දිය වෙලා තියන්නත් බැය වගේ ගොඩාක් ගනතත්යේ තියෙන්න්නත් බැගිල්ල. tielebu hae dikakbu අමාරුවක් නැතුව අපහසුවක් නැතුව එබෙනවඩ ඔන්න කාමරුෂ්නැතිය තමයි තියෙනෙ. ඊට පස්සේ බට ටික මේ විදියට ක්‍රීම් තත්ත්යටනකං මිනිත්තු දෙකක් විතර බීට් කරගන්නවා ඊට පස අපි සීණය එකතු කරගන්නවා. සීනිත් එකසරයට එකතු කරගන්න හැ සීණි මෙන්න මේ වගේ චූටි ඇටතියෙන සීණ ගන්න පුළුවන්න හොඳයි මොකද සීණ බ්ලන්ඩ කරල මොම් මලාලකොවත් ගන්න එපා. ඉතින් මේ සීණ ටි ටික ටික දමින් ඔොක්කොම එකසරට දාන්න එපා ම අස්තා කිය. ප එකදිම තමයි සීනි ෑම් දෙසිය පණහකතු කරගන්නේ සීනි ටිකටික දමමින් මෙන්න මෙ ආකාරයට බීට් කරගන්නවා බීටරය එකේ වේගට තමයි දාල තියන්නේ ඊට පස්සේ මේ බිත්තර අර්ගෙන තියෙනවා ග්‍රෑම් දෙසිය පණක් ඉතින් බිත්තර ග්‍රෑම් දෙසිය පණහක් දත්තිී බිතර පහක් ඒට ගත්තා ඉති බිත්තර ලොක බිත්‍රනං වාලට බිතර හතරක් වුණන් දෙෙදා ගන්න පුළුවන් මේ බිත්තර එකින් එක තමයි මේ එකන බට සහ සීන මිත්‍රණට යොදා ගන්නන්නේ ඔක්කොම එක සැරට සහ දෙකතුන එක සැරේට යොදා ගන්න නැහැ එක එක බිත්තරයක් දාලා මිනිතු එක හමාරක්්‍යතර මේ වගේ බීට් කරගන්න ඕන බීටරේ දෙකේ වේගේයට දාල තමයි බිත්තර දාල ීටක රද්දි බීට් කරගන්නේ. ඉතින් මේ ආකාරයට මිනිතු එක හමාරයක පරතරයක් තියමින් හොඳට ක්‍රීම් වනතුරු මේ මිශ්‍රණය අත් එකක හොඳට මිශ්්‍ර වනතුරු මේ ආකාරයට බීට් කරගන්න. ීම අවශ්‍ය වෙනවා ඉතින් මෙආකාරයට මම බිත්තර පහම මේවිදියට බීට් කරගත්ත මේ තියෙන්නේ ඒ බැටට එක ඊට පස්සේ අවසානිදී වැනිල එකුතු කරගන්නවා වැනිල්ල තේහැඳ දෙකක් දාගන්නවා වැනිල දාලා මේවිදියට නැමතත් මම බීට් කරගන්නවා පට පස ල්ල ික් එකතු කරලා බීට් කරලා අපි මිශ්්‍රණය පැත්තකින් තියන් ටිකක් හදාගන්නවා ඒ යනනි කිරිපිට මේ සහැඳි දෙකට වතුර මේ සහැදිි දෙකක් පමණ දාලා මේ වගේ උක් මිෂ්්‍රණයක් හදල පැත්තකින් තියා ගන්න ඒක අපිට වශයවා ඊට පස්සේ බට සීණි බිත්තර එකතු කරපු. බැට එක අරගෙන එකට අපි පිටි ටික ටික දමමින් මෙන්න මේ ආකාරයට ස්පැචුල හැකින් හෝ හැදකින් කවලම් කර ගැනීම අවශ්‍ය වෙනවා. මෙන්න මේආකාරයට තමයි පිටි ටික එකතු කර ගැනීම අවශ්‍ය වෙන්නේ මේකට කියනවා ෆෝල්ඩ් කරනවා කියලා එක කියන්නේ ගොඩා කවලම් කරන්න හැ ස්පැ්චල එකෙන් ්‍රවමට අරගෙන ගොඩා තදිින් වේගින්. කවලම් කරන්න නැහැ කේක් මිශ්්‍රණය මෙන මේ ආකාරයට තමයි කවලම් කරගන්නේ ඒකත් එකසැරට දාන්නෙන් හැටික ික දමින් ඒ අතරවාරදි මම කිරිමිශ්්‍රණයත් එකතු කරනව මේ මිශ්‍රණය ගනවීගෙන වගේ ඇති කිරි ටිකටික මේ විදියට එකතු කරමින් තමයි අපි මේ බැට එක හදාගන්නේ. ඉතින් අපි පාම්පිටිටික ඔක්කො හලාගත් පාම්පිටිස් හ බකන් පෞව්ඩ මිශ්්‍රණය මේ ආකාරයට එකතු කරමින් ෆෝඩ් කරගන්නවා. ට ப pit මිශ්‍රණය අදාලා කක් බැට එක හදලා පැත්තකින් තියාගන්නවා මෙන්න මේ වගේ කප්කෙක් යේක තමයි මම කප්කක්ටික හදාගන්නේ අද අවන්නක තමයි මේ කප්කෙක් ටික බේක් කර ගන්නේ ඉතින් ම කප්කක් ්‍රේගට කප්කක් ලයිනස් දාගත්තා ඉතිං මෙන මේ වගේ පයිපින් බෑගිකක් වගේ තියෙනවනං අපිට හරි පහසුයි කප්කෙක්්ටික ලස්සනට දාගන්න පුළුවන් එහෙම වනාම එහෙම ුණේ නෑ කියල ගැටලුවකුත් නෑ අපිට හැන්දින් වුණ මේ කප් කක්ටික එකතු දාගන්න පුළුවන් මේ කප්ගේේක් ලයිනසල්ට ඉතින් නීට්ට එකට දාගන්න පුළුවන් වටපිටා වෙහිරෙන් ඇතුව මෙ මේ ආකාරයට පයිපින් බෑගකත් තියෙනවනං මේ හැන්ඳෙන් දානවිදිය ඕලට තියෙන පහසුකන් අනුවේ කපගේෙක්ටික හදල මේ වගේ ටැප් කරගන්න. තින් මං අවන්න ප්‍රහහි ෙන්න්න කියීල තිප්ප සැල්ිය සංශක දෙසයේ උෂ්නත්තයට මිනිත්තු දහයක් මිනිිත්තු දහයකට පසේ අපි කප්කේක්ටික මෙ යුදියට දාගන්නවාවන්නකට. ඉතින් මිනිත්තු විස්සක් වගේ අධ්‍ය වායාල පොඩ්ඩක් සැලකිලිමත්වෙන්න. කක්ටික බේක්වෙන්න පුළුවන් ඉතින් අවන්න කියන්න අවන්නකට මේ කාලය සෞෂ්ණත්වය වෙනස් සන්න පුළුවන් ඉතින් මටනං මිනිත්තු විස්සකට වැඩිය ගියා මිනිතු තිහක් පමණ ගියා මේ කප් කෙක්ටික බේක් වන්නම ඉතින් බලන්න ොවාලට පේනවා හරීම සෆ්කට හොඳටම කප් කෙක්ටික ඇවිලා ඒ වගේ විතරක්නමයි මේ වෙලාවෙදි හරීම සුවඳයි ඉතින් කප කෙක්ටික නිවෙන්න තිව්වා මදැම් බටවයිසින් ටි හදාගන්න තමයි යන්නේ ඉතින් බටයසින් සඳහාත් මම් බට හෝමාගරින් ගන්න පුළුවන් මාගරිම් ග්‍රෑම් සීයක් මම අරගෙන තියෙනවා. ඒ මාගරනුත් මේ වගේ කාමරුෂ්ණැත් තියෙන් ඕන මේ ආකාරයට අපි බීට් කරගන්න ඕනි එකඇන්නේ මිනිත්තු පහයක් වගේ බීට්කරගන්න ඕනි ටිකටිකක් එකයන්නෙ තද පාට අඩුවෙනතුරු අපි බීට් කර ගැනීම අවශ්‍ය වෙනවා. ක්‍රීම් එකක් වගේ වෙන ආකාරයට. ැන ස දුපාට ේෙන වගේ නතුරු, මිනිත්තු පහයාකප බීට් කරගෙන ඊට පස නිල එකතු කරනවා, වැනිල තේහැන්දක් ම එකතු කරා. වැනිලද දාලා මේ වගේ බීට් කරගන්නවා ඉතින් වටේ ගෑවිච්ච මාගරරිින් මේේදරිස්පාචල හැකින එකතු කරමින් අපිට පුළුවන් ඊට පස්ස බීට් කළමිනිතු පහකට විතර පස්සෙමං අයිසි එකතු කරගන්නවා අයිසින්ටික හලාගෙන එක සැරේටම දාලා අයිසින්ටික බීට් කරන්නෙන් හැ මාගරිින් අපි හොඳර කවලම් කරලා තමයි බීට් කරන්න නැත්නං මේ අයිසින්ටික හැම තැනම විසිරිලා යන්න පුළුවන් නිසා. මේ ආකාරයට අපි අයිසින්ටික අයිසින් එකන්නේ මාගරිින් ්‍රෑම් සියක් සඳහා අයිසින්සීණ තුන් සීයක්ක්වෑන් මරගෙන තියෙන. ඉතින් යිසින්ටිකක් හදලිවරයි මං අද ටඩි නසෙල්ලයකින් තමයි මේ කප්කක්ටික ලස්සන කරගන්න හදන්නේ. ඉතින් මේවිර පයිපන් බෑගකට ටඩි නසෙල්ලක දාලා නොසෙල්ල එකේ සිදදුරු හැ නැතිවෙන්න අපි පයිපින් බෑගක හදල කපල දාගන්න ඉටස්සම බැට එකකෙන් යිසින් බැට එකින්දා ගන්නවා මේ විදියට ඕලළග තිය ඕන. නොෙල්ල හකින් ආලට ලස්සටම කප්කෙක් සරසගන්න පුළුවන් ටඩී නොසෙල්ලක්ම කියනහැ මේ බලන්න කප්ෙක් වඩන් ලස්සනට ආල කැමති ඩිසයින්් එකක් දාගන්න පුළුවන් මෙ මේ එක ඩිසයින් එක මෙි මේ ආකාරයට ලස්සනට අයිස්ක්‍රීල්ම එකක් වගේ අපිට උඩට කපක එක අයිසින්ටික බට අයිසින්ටික ලස්සන්ට හදාගන්න පුළුවන් අපි දව එකක් හදල බලමු තින් මේ විදියට හදල දුන්නහම පුංචි අයනං ගොඩක් ආසාාවෙන් කනවා පුංචි අඇවිතරත්න මේ ලොකුවයිට වනත් කන්න ටිකක් ආසයි මේ විදියට ලස්සන්ට හදල දුන්නවා. ඊට පසය අපි රෝසමලක් වගේ මේ හදාගන්නවා. ඕල කැමිති විදිකර මේ ඇතරම මේ ටඩ නොසෙල්ලගෙන් අපට විධ මෝස්තර දාගන්න පුළුවන් ලස්සන මෝස්තර මේ දෙකක් විතරයිමං අද කිව්වේ. යාලට පුළුවන් වෙලාවකට මේ ඩි නොසෙල්ල එකක් ගෙනල තියාගත් හම කෙක් හද්දි ලස්සනට හදාගන්න පුුවන් ඊට පසමං ස්ප්‍රීංකල්ස් ටික් දාගන්නම උඩින් මේ විදියට දාළ ලස්සන කරගත්තා මේ තියෙන අනිත්තව තියෙනව මං හැම කේක එකක්ම අයිසිංකර ගත්තෙන් හැටිකයි අයිසිංකරය මේ ප්‍රමාණයෙන් මම කක්්කේෙක් තිහක් පමණ හදාගත්තා. ඉතින් ඕලක් මේ විර හදල රස බලන්න තවත් රසවත් වීඩියෝකින් හමනිිකර සුප දවස.